අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබේ වන් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් දැන් අවධානය සිරස්තල වෙත කොළඹටත් ගම්පහටත් තිබුණු පොසිටිව් වැඩිවීම පිටපළාත් වලටත් මන්ත්‍රීවරු නෙගටිව් වෙද්දී පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙක් පොසිටිව් හුදෙකලා තැන් කිහිපයක් හුදෙකලාවෙන් මිදෙද්දී තවත් තැන් කිහිපයක්ම හුදෙකලාවෙයි සජිත්ලාට නොකියාම පාටලී 43 වන සේනාංකය කැඳවයි මීමුරේ වැසියන්ගේ සිහිනය ආණ්ඩුවේ සංවර්ධන වැඩෙන් යථාර්ථයක් වෙයි ඇමරිකාවට දෙවෙනි නොවන බ්‍රිතාන්‍යයේ යුරෝපාවෙත් කොරෝනාවේ පොසිටිව් වීම මේ වෙනකන් කොරෝනා අවදානම වැඩි වශයෙන් පැවතුනේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල අද දිනේ වෙනත් දිස්ත්‍රික් කිහිපයකින්ම ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වුණා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකු ඊයේ දිනේ වාර්තා වෙද්දී දලදා මාලිගයේ ආරක්ෂක අංශයේ 29 දෙනෙකු අද කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වෙලා එවැකෙම කොරෝනා ආසාදිතයන් 321 දෙනෙකුද අද අලුතෙන් හඳුනාගත්තා ලෝකයේම රටවල් 219ක් පුරා පැතිරී තිබෙන කොරෝනා වසංගතයට ඒ රටවල් විවිධ ක්‍රමවේදයන්ට අනුව මුහුණ දෙමින් ඉන්නවා. අපි රටක් විදිහට මේ වසංගතයට මුහුණ දෙන්නේ අපිටම ආවේණික ක්‍රමවේදයකට. ඒ අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා ලෝකයේ රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දී කොරෝනාව ඉතාමත්ම සාර්ථක ආකාරයෙන් පාලනය කරමින් ජනතාවගේ ජීවිත බොහෝ දුරට යථා තත්ත්වයට අරගෙන එන්න. ගෙවුණු පැය 24 සලකා බලද්දී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික්කයේ බවට පත් වුණේ ගම්පහ දිස්ත්‍රික්කය. මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය මේ විදිහට විමසා බලන්න. COVID-19 ආසාදිතයන් 719 දෙනෙකු ඊයේ දිනේදී හඳුනාගත්තා. ඉන් 715 දෙනෙකුම දේශීයව හඳුනාගෙන ඇති අතර සෙසු 4 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඊයේ දිනේ වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 182ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 152 දෙනෙකු වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ ආසාදිතයන් 75 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් 37 දෙනෙකු කළුතරින් 43 දෙනෙකු පුත්තලමින් ආසාදිතයන් 22 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් 20 දෙනෙකු කෑකල්ලෙන් 18 දෙනෙකු ත්‍රිකුණාමලයේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 11 දෙනා බැගින් හඳුනාගෙනුණා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52634ක්. ඉන් 7207 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 45171ක්. දැනට ඉන්නේ ලංකාවේ ක්ලස්ටර් ලෙවල් එකේ. කියන්නේ අපි පොකුරු තත්ත්වයේ තමයි ඉන්නේ. බ්‍රෙන්ඩ්ලික් සර්මාන් ශාලාව ආශ්‍රිතව පටන්ගෙන ඊළඟට පෑලියගොඩ මාළුවෙල සැලට ඇවිල්ලා ඊට පස්සේ අපේ උතුරු කොළඹ මේ ප්‍රදේශ වලට ඇවිල්ලා දැන් අපි දකිනවා හැම තැනම කොහේ හරි තැනක එක කේස් එකක් ආවම පොකුරක් කලාප වලට ගිහිල්ලා අවදන්නම් ස්ථාන වලට ගිහිල්ලා මේ සෑම්පල් කරන නිසා තමයි අපි මේ පොකුරු හොයාගන්නේ. ඇත්තට මේ පොකුරු හොයාගෙන අපි දැන් මේ 700ම නම් අපි සමාජයෙන් ඉවත් කරනවා. අපි අරන් යනවා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට. අතෑරියා නම් තමයි මේක සමාජගත වෙන්නේ. අපි තාමත් මේ පොකුරු හැම එකක්ම අපි කෙසේ හෝ අඳුරාගෙන මේක මර්ධනය කරන්න අපි උපරිම උත්සාහය දානවා. ඉතින් ඒ නිසා මේකට තමයි අපි ඇත්තට මහජනතාවකින් අපි උදව් ඉල්ලන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වීමත් සමග පසුකේ 13 හා 15 යන දිනවලදී පාර්ලිමේන්තු පරිසරය තුළ PCR පරීක්ෂණ සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙකු කාර්යමණ්ඩලය අනිකුත් කාර්යංශ සහ අනුපාතිත කාර්යංශ හා ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකු ඇතුළු 943 දෙනෙකු පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මන්ත්‍රීවරුන් කිසිවකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට හා අනිකුත් කාර්යංශවලට අයත් 5 දෙනෙකුද ආරක්ෂක අංශයේ 1 අයෙකු හා පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ 3 දෙනෙකු වශයෙන් 9 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා කෙරුණා. පාර්ලිමේන්තු පරිසරය
විසබීජ හරණයට ලක් කර ඇති අතර කිසිදු කාර්යාලයක් වසා දමා නොමැති බව වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර දරදා මාලිගයේ ආරක්ෂක අංශයේ 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 236 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ලොව රටවල් කිහිපයක COVID-19 රෝගීන් වාර්තා වීම ජනගහනය මිලියනයකට ගණනය කිරීමේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ 2399 දෙනෙකු පමණයි. ඉන්දියාවේ එය 7573ක් වන අතර සිංගප්පූරුවේ 10062ක්. මෙරට කොරෝනා ආසාදනය වීමෙන් වැඩිම පිරිසක් මියගොස් ඇතේ වයස අවුරුදු 70ට වැඩි වයසේ පසුවන පිරිසයි. එය ප්‍රතිශතයක් ලෙස 47.73ක්. වයස අවුරුදු 61 70 අතර වයස් කාණ්ඩවල මිය යාමේ ප්‍රතිශතය 20.99ක්. වයස අවුරුදු 51 60 අතර මිය යන ප්‍රතිශතය 16.87ක් වන අතර 41 50 අතර වයස් කාණ්ඩයේ මිය යාමේ ප්‍රතිශතය 9.88ක් බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. COVID-19 මරණ ප්‍රතිශතය සැලකීමේදී බ්‍රිතාන්‍ය 2.64ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා. බ්‍රසීලිය 2.48ක්, රුසියාව 1.84ක්, ඇමරිකාව 1.67ක් සහ ඉන්දියාව 1.44ක් වශයෙන් ප්‍රතිශත වාර්තා කරද්දී ශ්‍රී ලංකාව 0.49ක අවම ප්‍රතිශතයක් වාර්තා කිරීම විශේෂත්වයක්. රෝගීන් සුවවීමේ ප්‍රතිශතය සැලකීමේදීද ශ්‍රී ලංකාව 85.54ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට වඩා ඉහළ ප්‍රතිශත වාර්තා කරන්නේ බ්‍රසීලිය සහ ඉන්දියාව පමණයි. රුසියාව 82.86ක්, ඇමරිකාව 59.01ක් සහ බ්‍රිතාන්‍ය 45.25ක අඩු ප්‍රතිශත වාර්තා කරනවා. පහුගිය දවස් 2-3 තුල අපි යම් රටාවක් දකිනවා. අපි සුව කළා ගෙදර යන සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් පිරිසක් වාර්තා වෙමින් තියෙනවා. හොඳම උදාහරණ ඊයේ දවස අපි 487ක් හොඳ කළා ගෙදර යවනකොට 715ක් වාර්තා වෙනවා අලුත් රෝගීන්. ඒ කියන්නේ අමතර 228ක රෝගීන් ප්‍රමාණයේ බරක් අපේ පද්ධතියට එකතු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි සියලු දෙනාම දන්නවා ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට අපිට මේ ලබා දෙන එන්නත් කොයියෙන් නැත වුණත් ඒ ප්‍රතිපත්තිය අනුව ඉතාමත්ම ආරක්ෂාකාරී එන්නතක් තමයි අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සඳහා ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්මෙන් පවතිනවා ඉන්දියාව චීනය වගේ රටවල් එක්ක. දැන් අපිට තියෙනවා ඉලක්කයක්, බොහොම පැහැදිලි ඉලක්කයක්. ඒ තමයි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව කියන නම ඉවත් කරගන්න එක. වැඩි කාලයක් යන්නේ නැහැ. අපිට ඒක අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. ගා කොරෝනා නිසා හොදකලා කළ ඉඳුරුව තුන්දුව නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම් වහම ක්‍රියාත්මක වන පරිදි හොදකලා තත්ත්වෙන් අද නිදහස් කළා. කලුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයකුත් හොදකලා බවින් නිදහස් කිරීමටයි කටයුතු කෙරුණි. ඔවුන් අජිත්, ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයක් හොදකලා කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු කළා. කලුතර පොලිස් වසමේ 725 කලුතර දකුණ ග්‍රාම නිලධාරී වසමේ කොටසක් අද හුදකලාපවින් නිදහස් කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම 725A කලුතර දකුණ ග්‍රාම නිලධාරී වසමත් හුදකලාපවින් නිදහස් කර තිබෙනවා. 725B වේලාපුර ග්‍රාම නිලධාරී වසමේ කොටසක් සහ 727 මහවත්ත ග්‍රාම නිලධාරී වසම, 727B කුඩා හීනටියන්ගල වසමේ මෆුර් චන්ද්‍රවංකයේ කොටස හැර වසමේ ඉතිරි කොටසක්ද අද හුදකලා බවින් නිදහස් කෙරුණා. එමෙන්ම 727C කුරුදුවත්ත ග්‍රාම නිලධාරී වසම, 727E අක්කරකුඩ ග්‍රාම නිලධාරී වසම, 730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරී වසම, 730A කලපුව ග්‍රාම නිලධාරී වසමේ කොටසක් සහ 730B කටුකුරුඳ ග්‍රාම නිලධාරී වසමේ කොටසක්ද හුදකලා තත්වයෙන් නිදහස් කළ බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර බේරුවල පොලිස් වසමේ 743A අක්කරමලේ ග්‍රාම නිලධාරී වසමද අද හුදකලා තත්වයෙන් නිදහස් කෙරුණා. මේ අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගිනහිර ගල්ඔළුව ග්‍රාම නිලධාරී වසම, බටහිර ගල්ඔළුව ග්‍රාම නිලධාරී වසම හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට කටයුතු කළ බව යුද හමුදාපතේ ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම මාතලේ පොලිස් වසමේ 356 වරකාමුල ග්‍රාම නිලධාරී වසම, 356B මීදනිය ග්‍රාම නිලධාරී වසම, 356A දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාතාව ගම්මානයේද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
මෙතර නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන සුවපැලීමට හෙට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටත ඊයේ දිනේදී සිදු කළ ලද මෙහෙයුම් වලින් පුද්ගලයන් 29 දෙනෙක් මුහුණු ආවරණ නොමැති සහ දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ 2578ක් පමණ වෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද දිනේත් ඒ වගේම හෙටින් පටන් ගන්න සතිය තුලත් විශේෂයෙන්ම පොලිස් පරිසර කොට්ටාෂයත් ඒ වගේම සෞඛ්‍යංශත් සමග රාජ්‍ය රාජ්‍ය නෝන ආයතනවල ඒ වගේම වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. බස්නාහිර සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර දහම් පාසල් අද ආරම්භ කෙරුණා. බෞද්ධ හින්දු කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් වල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ වන බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනය කරන්නේ. සෞඛ්‍යංශ නිර්දේශක රැති මාර්ගෝපදේශ වලට අනුකූලව දහම් පාසල් පවත්වාගෙන යාම සිදු කළ යුතු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් හා පොලිසියෙක්ව සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි අධීක්ෂණ කටයුතුද සිදු කෙරෙනවා. මෙතර නිරෝධායන නීතියට අනුකූලව පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ සෞඛ්‍ය ආරක්ෂක ඊවරවලට යටත්ව විධිමත් ක්‍රමයක් සකස් කළා. මනා අධීක්ෂණයකට අනුකූල පාසල් විවෘත කරන ඉදිරියට අපි කරා. ඒක මුහුණ දුන්නා. දැන් අපි උසස් පෙළ විභාගයේ පැවැත්වුවේ නැත්නම් මොකක්ද අද තත්ත්වය? ඒ ළමයි තාම ගෙදර. අප්‍රේල් මාසේ වෙනකොට ඒ ප්‍රතිඵල නිකුත් කරනවා. ඒතකොට ඒ දරුවන්ට පුළුවන් සෙප්තැම්බර් මාසේ විශ්වවිද්‍යාලයට යන්න. සාමාන්‍ය පෙළ විභාගයේ. දැන් දින නියම කරලා තියෙනවානේ මාර්තු 1 ඉඳන් මාර්තු 11. ඒතකොට ජූනි මාසේ වෙනකොට අපි ප්‍රතිඵල නිකුත් කරනවා. 25 වෙනිදා එන සඳුදා අපේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන 11 වෙනි ශ්‍රේණියට උඟා පාසල් තියෙනවා විවෘත කරන්න පුළුවන් අවදානමක් නැතිව. ඉතින් එහෙනම් ඒ සියල්ලක්ම වසා දැමීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ පිළිබඳ මේ සතියේ අපි සාකච්ඡා කළා. ඒ පාසල් පුළුවන් තරම් ඉක්මනට සතිය දෙකක් ඇතුළත ඒවත් සෑහෙන සංඛ්‍යාව විවෘත කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි මේ වන විටත් දන්නවා එළබෙන 25 වෙනිදා බස්නාහිර හැර අනෙක් පළාත්වල උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර දෙන්න රජය තීරණය කරලා තියෙනවා. මේ වෘත්තයේ ඉදලා ඉන්න ගුරුවරුන් බොහෝ පිරිසකට මේක ඉතාම සතුටුදායක ආරංචියක්. ඒ කොහොම වුණත් රජය ලබා දුන්නු සහනය Taman නිසා ලැබුණා කියලා සමහර උදවිය ලකුණු දා ගන්න හදනවා කියලත් උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා. දැන් වෙන ලෝකේ රටවල් මේ කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කරන්න කළ ක්‍රියාකලාපයයි අපේ රට තුල ක්‍රියාත්මක වුණු ක්‍රියාකලාපයයි අපි සංසන්දනය කළාම අතිගරු ජනාධිපතිතුමා ඒක වෙනුවෙන් කරපු විශේෂ මෙහෙයුම ප්‍රශංසාවට ලක් කළ යුතුයි. ඒක අගය කළ යුතුයි. ස්තුති කරන්න කැමති අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමිය කොවිඩ් මර්ධන ඒකකයේ ඇමතිතුමිය වෛද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා යුද හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවට පසුගියදා උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් විපක්ෂ නායකවරයා හමු අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුද හමුදාපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් විමසා සිටියා. හමුදාපතිතුමා මාව හම්බෙන්න ලැබිලා තියෙනවා අපේ උපකාරක පන්ති ක්‍රියාත්මකරණයේ වූතිය වේදී අතරවාර කණ්ඩායම් දෙකක් තියෙනවා කියලා ඒ කණ්ඩායම් දෙකම ගියවිඳ හම්බුණා කියන සතියේ ඒ කණ්ඩායම් එක නම් කිව්වා මේ සතියේ ඉති අපි උත්තරයක් ලබා දෙනවා කියලා. දැන් අපි කියලා දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයල මාර්ග උපදේශ ශාලාව විතරක් වෙන්න දෙනවා. ඒක බොහෝ දුරට අද එකට එන්නේ ඊට පස්සේ අපි ලබා දෙනවා කියන වස්තයක් නැහැ. අධ්‍යක්ෂ ජනරාල්තුමා මොකද දන්නේ ඒක? ඔව් අද නේද අප්සයිමෙන්ට් කරනවා කොට අද සයිමෙන්ට් කරනවා. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා උපකාරක පන්ති සංගමය පළ කළේ මෙවන් අදහසක්. රජයේ නිවේදනයක් කළා තියෙනවා මේ එළඹෙන ජනවාරි 25 වෙනිදා නැවත අපිට පන්ති ආරම්භ කරන්න බස්නාහිර පළාතේ හැර අනිත් දිස්ත්‍රික්කවල පන්ති ආරම්භ කිරීම කරන්නට අවස්ථාව ලබා දෙනවා කියලා. කවුද මේ පන්ති ආරම්භ කරන්න අවසරය ලබා දෙන්නේ? කවුද මේ අවසරය ලබා ගත්තේ? මම මෙතනදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, අධ්‍යාපන අමාත්‍යතුමාට, සෞඛ්‍ය ඇමතිතුමියට, කොවිඩ් මර්ධන අමාත්‍යාංශයේ ඇමතිතුමියට,
එහි ලේකම් තුමාට අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තුමාට සහ අපේ යුද හමුදාපති තුමාට කවුද මේගොල්ලන් එක්ක මේ පිළිබඳව සාකච්ඡාවකට ගියේ අපි රජයේ මම පෙරකී නිලධාරීන්ව මුණ ගැහෙන්න ගියා රජයේ තීරණය කළා තිබ්බේ මේක පටන් ගන්නවා කියලා ඔය සමහර සංඝ වෙනත් අයගේ පස්සේ ගිහිල්ලා මේ රජය අපිට ලබා දුන්නු අවස්ථාව ඒගොල්ලන්ගේ ගොඩට දා ගන්න උත්සාහ කළා ගෑ සාමාන්‍යයෙන් සේනාංක ක්‍රියාත්මක වෙන්නේ හමුතාවේ එහෙම නැති දේශපාලන සේනාංකයක් ගාලු මෝතරදී අද රැස්සුණා ඔවුනජිත් පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම සේනාංකයට සජිත් පාර්ශවයේ කිසි කෙනෙක් සහභාගී වෙලා සිටියේ නැහැ සමෘද්ධිමත් හා යුක්ති සහගත ඉන්න හිතන රටක් වෙනුවෙන් යන තේමාවෙන් 43 වන සේනාංකය ආරම්භ කිරීම ගාලු මෝතරදී අද සිදු කෙරුණා පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම කණ්ඩායමට සහාය දක්වන පිරිසද එම අවස්ථාවට එක්ුණා ඇයි 43 වෙනි සේනාංක මීට පෙරත් මේ රටේ 43 වෙනි නමින් බලවේගයක් තිබුණා මේ රටේ හිටපු ඉහළ ගණයේ නවීන කලා ශිල්පීන් විසින් ඇති කරපු මේ බලවේගයේ වැන්නක් නෙවෙයි ඉතින් මේ නියෝජනය කරමින් සිටින්නේ අධ්‍යාපනයේ නැමැති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක් තමයි අපි මේ නමින් හඳුන්වන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කිසිදු රටකට බදු දීමට හෝ විකිණීමට වත්මන් රජය සූදානම් නොමැති බව ආණ්ඩුවේ නියෝජිතයන් රැසක් අදත් තහවුරු කළා. මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී පළ අදහස් දැන් කිසිම හේතුවක් නිසා විකිණීමට අවශ්‍ය නොවේ කියන පදනම සමග ජන බලවේගයේ ඉන්නේ අපි සමග ජන බලවේගයේ හැටියට අපි කියනවා මේ කරන්නේ ජාතික අපරාධයක් නැගෙනහිර පරයන්තේ අපිට වැඩි දියුණු කරලා පාවිච්චි කරන්න පුළුවන් යහපාලන ආණ්ඩුව මේ රටට සෙතක් කළේම නැහැ ඒගොල්ලෝ රටට විපතක් කළේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳුවට බැස්සෙවුවා ඉතින් එහෙම අය මේ වරාය නැගෙනහිර පරයන්තය ගැන කතා කරන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ රජයේ වගකීම වෙන්න ඕන විපක්ෂයට ආණ්ඩුවට පහර දෙන්න ආවද නොදී මේ රට ආරක්ෂා කිරීම සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට අයිතිය තියෙනවා අයිතිය කොහෙත්ම නැති වෙන්නේ නැහැ විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ එතකොට අපේ රටට තියෙනවා අයිතිය පමණක් නෙවෙයි ඒ පරියන්තයේ කලමනාකරණය කිරීම සඳහා හදන සමාගමේ 51% කොටස් තියෙනේ ශ්‍රී ලංකාවට විකුණන්නේ නැහැ දෙන්නේ නැහැ ඔය කතාවනේ කියන්නේ කරන්නේ මොකද්ද කරන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත ඉතින් මේකෙත් අපි ගිවිසුම බලන්න ඕනේ මොනවද ගිවිසුමේ ලීලා තියෙන්නේ කියලා බලන්න හම්බන්තොට වරාය අමු අමුවේ අවුරුදු 99කට බදු දෙන වෙලාවේ ඒ චෙක් එක අරගෙන රටටම උස්සලා පෙන්නන වෙලාවේ ඒක විකුණනකොට කෑ ගහපු නැති පෙස්සන් අස්සන් කරපු නැති වෘද්ධිය සමිති කීපයක් අද නැගිනිහිර ජැටිය ගැන කතා කරනවා කිසිම දෙයක් කර කියා ගන්න බැරි විපක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි අද මඩේ එරිලා නැගිනිහිර ජැටිය අල්ලගෙන ගොඩ යන්න හිතනවා සදානාතයි ජනතාව ඊට වඩා බුද්ධිමත් අපි පුංචි කාලේ ගුවන් විදුලියෙන් අහපු ගීත අද ඇහින්නේ කලාතුරකින් ඇතම් ගීත නම් ඇහින්නෙම නැති තරම් ඔව් නජිත් අන්න ඒ නිසාම තමයි අපි පුංචි කාලේ ආසාවෙන් අහපු ගීත ගායනා කළ ගායන ශිල්පිනියක් පිළිබඳ අමතක නැති මතක තුලින් අද සොයාගෙන යන්නේ කවුරු ගැනද මේ කියන්න යන්නේ අපි ඒ ගැන ගායන් ඇල්ලේ කොටකින්ම අහමු අදපි සුවගෙනන චරිතය ගායන ශිල්පිනියක් මේ ගායන ශිල්පිනිය අපේ රටේ ජනතාවගේ හදවත් තුළ ලැබුම් ගන්නේ ඇය විසින් කුඩා දරුවන් වෙනුවෙන්ම ගායනා කරන ලද සුවිශේෂී ගීත නිසා දශක 4කට අධික කාලයක් මේ ගායන ශිල්පිනිය අපේ රටේ සංගීතයට කරන ලද මෙහෙවර අපවණයි අමතක නැති මතක තුලින් අද අපි කියන්නේ ඇගේ කතාව ඇය නම් චන්ද්‍රාණි ගුණවන්ත රුල්ලා තුන් කියාගෙන කන්ද උඩින් වඩිතේ රාං කිරිල්ලි කූඩු වෙදොර ළඟ පාර බලා ඉඳිතේ ඉඳිතේ පාර බලා ඉඳිතේ රාං 1943 වසරේ ඔක්තෝබර් 7 වනදා බණ්ඩාරවිලදී මෙලොව එළිය දුටු චන්ද්‍රාණී ගුණවර්ධන නම් වූ ඇය කුඩා කාලයේ සිටම කලාවට දැක්වූයේ ඉමහත් ලැබියාවක් බණ්ඩාරවෙල කුඩා කුසුම් කන්‍යාරාමයෙන් සිය මූලික අධ්‍යාපනය ඇනබූ චන්ද්‍රාණී ගුණවර්ධන හදිසියම
පදිංචිය සඳහා කොළඹට පැමිණෙන්නේ පියාගේ රැකියා ස්ථානයේ මාරුවක් හේතුවෙන් අනතුරුව ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය එම කටයුතු අවසන් කර ගුරුපත් වීමක් ලබා කොටහේන රෝමානු කතෝලික බාලිකා පාසලට පැමිණෙන්නේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් කුඩා කාලයේ සිටම ගායනයට දැත් වූ හැකියාව නිසා ගුවන් විදුලි ළමා පිටියේ ගීත ගායනා කිරීමේ අවස්ථාව චන්ද්‍රානිට හිමි වුණා පුංචි කාලේ ළමා පිටියේ ගීත ගායනා කරා මගේ තැටිගත කරේ ඉස්සලම දැන්නේ වාඩු කාලේ ඒ ගීතේ තමයි තැටිගත කරේ 1952 වගේ පස්සේ ළමා පිටියෙන් පස්සේ සරලගේ ගායිකාවක් හිටියා නම අවුරුදු 10 වෙනකොට ළමා පිටියෙන් අයින් වෙන්න ඕන ඉතින් මම ඒ පාර ඒ ඉන්න ගමන්ම ගියා සරලගේ වලට මේ ඒත් පරීක්ෂණයක් ඒ පරීක්ෂණයෙන් සමත් වුණා ඒ ශ්‍රේණියේ ගායිකාවක් හැටියට ඒන් පස්සේ මාස 3න් 3ට වගේ අපිට ලැබුණා වැඩසටහන් ඒක කරන්නත් ඕන සජීවීව සරලගේ ගීත තුන තුන කරන්න ඕන ගායනයට අමතරව ඇයතුල වූ රංගන හැකියාවද අවස්ථා ගණනාවකදී මනාව කැපී පෙනුණා නාට්‍ය වලත් රංගපාන්න ලැබුණා ඉස්සෙල්ලම රංගපෑවේ මුදු පුට්ටු නාට්‍යයේ සමූහ ගායනා වලටයි සහභාගී වුණේ එයින් පස්සේ කරා පද්මාවති නාට්‍ය පද්මාවති චරිතය ලබලා දුන්නා මේ දයනන්ද ගුණවර්ධන ගුවන් විදුලියේ වැඩ කරන කාලේ දැන් නිවාඩු කාලේ තුන්තුඹමල් ලතා මඩුල්ලක් රාන් කුරුල්ලා ඇතුළු ජනප්‍රිය ගීත රසක් ගායනා කර ඇති චන්ද්‍රාණි ගුණවර්ධනයන් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට කීපයකටද ගීත ගායනය වෙනුවෙන් එක් වී තිබෙනවා. ඔහම ඒ කාලේ ගීත ගුඟක්ම ලස්සනයි අර්ථවත් ගීත තිබුණා ඒ කාලේ. හරි අර්ථවත් ගීත යම්කිසි දෙයක් මවාගෙන කියන්න පුළුවන් අපිට ගායනා කරනකොට ඒ දර්ශනේ මවාගෙන කියන්න පුළුවන්. ඉතින් දැන් මගේ ගම බණ්ඩාරවෙලනේ. ඉතින් මට හුඟක් ගැමි දර්ශන තමයි ගැමි ගීත වගේ වදයි මම ගොඩක් කිව්වේ. ඩෝල්ටන් ඔලිස් සමේ ගීත රචනා කරලා දුන්නේ. බී වික්ටර් පෙරා තනුස පෙරා දුන්නා. මම කිව්වේ තුන්තුඹමල් ලොකු නැන්ද එනවා වගේ ගීත. ඉතින් මට මවාගෙන කියන්න පුළුවන් ලස්සනට ඒ වගේ ගන්න. කෙටහිරු එලි සුබනක පින් මට වීගෙක යන්නට වේ. වීගෙක යන්නට වේ. පද රචනා තියෙනවා. හුඟක්ම තියෙන්නේ මේ එකම දේ වගේ. එකම අර්ථවත් එකම අර්ථය තියෙන්නේ හුඟක් ගීතවල. අපිට මවාගෙන කියන්න තරම් දර්ශනයක් ලැබෙන්නේ නැහැ දැන් ගීතවල. ඒ ගායිකාවට ගායකයාට නටන්න පුළුවන් සංගීතයක් වගේ ඇදලා තියෙන්නේ. ඔක්කොම එක වගේ ගායනා කරන්නේත් ඒ වගේ ගීතවල ලොකු වෙනසක් තියෙනවා දැන්. හැබැයි හොඳට ගායනා කරන ළමයි හුඟක් ඉන්නවා. තුඹමල් තුන්තුඹමල් රෙද්ද ඇඳලා බන්දිවලලු දැත දමලා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා ඉන්නවා බැල්ලවත්ත වේළුවනාරාම නිවාස සංකීර්ණයේ අදවන විට සිය ජීවිතය ගත කරන චන්ද්‍රාණි ගුණවර්ධන මේ වන විට පසුවන්නේ තරමක් රෝගාතුර තත්වයෙන් සිය ජීවන ගමනේ 77 වන විය පසු කරමින් සිටින මේ ප්‍රවීණ ගායන ශිල්පිනියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා 2000 කලා සන්ධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා. අප සමක ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. කෙසේවෙකුගේ ඇස නොගැටුණු ගම්මාන වගේම බොහෝ ප්‍රදේශ තවමත් අවම සංවර්ධන මට්ටමක පවතිනවා. වත්මන් රජයේ දැක්මට අනුව නගරයේ ඇති සංවර්ධනයේ ගමට රැගෙන යාමේ සංවර්ධන මෙහෙයුම් දැන් රට පුරා සාර්ථකව සිදුවනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනාගත් මීමුරේ ගම්මානයට පිවිසීමට ඇති හුන්නස්ගිරිය කෝබට්ස් ගැප් සිට ගම්මානය දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරීම
අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍යවරුන් වෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුකැල සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙන නිමල් ලන්සා, ලොහන් රත්වත්ත යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කිලෝමීටර 13ක් වෙන මෙම මාර්ග කොටස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 235ක් වැය කෙරෙනවා. පාරිසරික සුන්දරත්වයට හානි නොවන පරිදි මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සැලසුමයි. මේ මාර්ග ගැන ගම් ගැන යහපාලන ආණ්ඩුව හිතලවත් තිබුණේ නැහැ. මේ ගම්වල මිනිස්සු ගැන කල්පනා කරුවේ නැහැ. ඔවුන් උදේ ඉඳ හවස වෙනකන් කල්පනා කරේ මහ බැංකුව කඩන්නේ කොහොමද? කොහොමද බැංකුවක් හොරා කරන්නේ? කොහොමද ව්‍යාපෘතිකෙන් හොරකම් කරන්නේ? දූෂණයට තමයි ඔවුන් මුල් තැන දීලා තිබ්බේ. තාමත් දුෂ්කර ගමන. මේකට ගල් ගේන එක ලේසි නැහැ. ABC ගේන එක ලේසි නැහැ. තාර ගේන එක ලේසි නැහැ. ඉතා ඉක්මනින් මේ පාර හදලා මේ පළාතේ ජනතාවට දුෂ්කර කියන දේෙන් ඇත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රටක ආර්ථිකයේ හර පද්ධතිය හැටියට තමයි මහා මාර්ග පද්ධතිය අපි සලකන්නේ. වර්තමාන ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව දේශීය නිෂ්පාදනය ඉදිරියට ගෙනියන්නට ඕනේ කියන වැඩපිළිවෙල හරහා තාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා විශ්වාස කරන සෞභාග්‍ය ඉදිරි දක්ව වැඩපිළිවෙල මේ රට තුළ ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවේදී එන මාසේ 13 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා ගමක් සමග පිළිසඳරක් වැඩසටහනට මීමුරේ ගම්මානයට එනවා. අපි විශ්වාස කරනවා මේක ඉක්මනින්ම අපට හදලා දෙයි කියලා. වාර්ය සෞභාග්‍ය වැඩසටහන යටතේ ඌව පරණගම උණපාන උඩුකුඹුර වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 97ක්. ගොවි පවුල් 150කට පමණ මෙමගින් සිත සැලසෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ संस्थाव मकिन मेम कटियुतु सिदु केरन अतर एम संस्थावे सभापते विश्रामिक मेज जनरल एम आर डब्ल्यू द सिल्वा महतायतुलु पिरिसक मेम अवस्थावते कुना मेयतर बंडारवेल मकुलनेल्ल पहलवेवद प्रतिसंस्करणीय अद आरंभ किरुना ए पार्लिमेंतु मंत्री सुदर्शन दिनिपिटिय इडम संकर्तने किरीमे संस्थावे सभापति मेज जनरल एम डब्ल्यू आर द सोयसायन महत्रुन्गे प्रधानत्वेन वेवे रुन्मट इवत् कर वेवपेम्ब सह वारी एलवल्द प्रतिसंस्करणीय किरीम मेयटते सिदु केरनवा मेतुलिन गोवि पौल 515कट पमन सित सलसेनवा එසමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලිතමෙමු රාත්‍රියේ 9:30ට.